Hello, සුබදවසක් ඉතින් අද වාර මේක තුල ඉන්න database management system වල 31 question set එක කතා කරන වීඩියෝ එකත් එක්ක ඉතින් මේ question set 31 කියන්නේ අලුතෙන් අලුත් question set එක. ඉතින් මේ question එකේ අපිට කියලා දෙනවා අරලිය shoe center කියලා සපත්තු විකුණන කඩයක් තිබිලා දිනවා. ඉතින් මේකේ bill සහ තරතුරු තියාගන්න පොත් තමයි භාවිත කරලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක් කාලයක් මේගොල්ලන් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක ටික කාලයක් යද්දි මේකේ අයිතිකාරයට සහ මේක වැඩ කරන අයට අපහසුතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක නිසා මේ කඩේ අයිතිකාරය තීරණය කරලා තියෙනවා මේකට software එකක් හදාගන්න. ඉතින් මේ software එක හදන වැඩේ කරන්නේ AI soft කියන software company එකෙන්. ඉතින් මේ software company එකේ වැඩ කරන senior software engineer කෙනෙක් විදියට මට මගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා මේ software එකේ database එක හදන්න කියලා තියෙනවා. ඉතින් මේ database එක හදන්න ඕනේ ER diagram වලින් කියලා මට මෙතනදී විශේෂයෙන් කියලා තියෙනවා. ඉතින් මේ database එක name එක විදියට early shoe center කියලා තමයි දෙන්න කියලා තියෙන්නේ. ඉතින් මේ database එක ER diagram වලින් හදන නිසා අපිට use කරන්න වෙන්නේ MySQL Workbench කියන software එක. ඉතින් දැන් අපි මේ මුලින්ම මේ early shoe center කියන database එක හදාගමු. ඉතින් ඒකට මුලින්ම මම MySQL Workbench එක open කරගන්නවා. ඉතින් දැන් මම MySQL Workbench එක open කරගත්තා. ඉතින් මෙතනදී අපි model එකක් new model එකක් දාගන්න. ඉතින් new model create කරන විදිය මම කලින් video වලදී explain කරලා තිනවා. ඔයගලන්ට කැමති නම් ඒ video බලන්න පුළුවන්. ඉතින් මම new model එක හදාගන්නවා. ඉතින් මෙතනදී database name එක දෙන්න ඕනේ Aurelia Shoe Center කියලා. දැන් database name එකත් මම දෙනවා මෙතනදී. මේ විදිහට Aurelia Shoe Center කියන database එක හදාගත්තා. දැන් අපි ER diagram එකක් add කරගමු. ඉතින් මේ විදිහට ER diagram එක add කරගත්තා. දැන් අපි යමු 31 question එකේ පළවෙනි question එකට. ඉතින් මේ පළවෙනි question එකේදී කියලා තියෙනවා මේ පහල තියෙන instruction වලට අනුව customers ලගේ සහ suppliers ලගේ details ටික store කරගන්න user කියලා ටේබල් එකක් ක්‍රියේට් කරගන්න. ක්‍රියේට් කරන්නලු. ඉතින් දැන් මම මේ user කියන ටේබල් එක ක්‍රියේට් කරගන්නවා. ඉතින් මේ user කියන ටේබල් එක ක්‍රියේට් කරගද්දී මේකේ පළවෙනි column එක විදිහට user ID කියලා column එකක් add කරන්න කියනවා. ඒ වගේම මේ user ID කියන එක primary key එක කරන්න කියනවා. ඒ වගේම auto increment කරන්න කියනවා. ඉතින් මේක data type එක විදිහට කියලා තමයි දෙන්නේ කියලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට first name කියලා කොලම් එකක් ඇඩ් කරන්න තියා. ඒකට වාචා 45ක් තමයි දෙන්න ඕනේ. ඒ වගේම last name එකත් ඒ විදිහම තමයි දෙන්න ඕනේ length එක. ඉතින් ඒ වගේම contact number කියලා වාචා 10ක් දෙන්න තියෙනවා. ඒ වගේම status කියලා int එක දෙන්න තියෙනවා data type එක. ඉතින් දැන් අපි මේ user කියන table එක create කරගමු අපේ ER diagram එක use කරලා. ඉතින් මෙතනදී AI කියන ටික් එක දුන්නොත් ඒ කියන්නේ auto increment කියන ටික් එක දුන්නොත් මේක ඔටෝම primary key එකක් වෙනවා. ඉතින් දැන් මම ඒක දුන්නා. දැන් අපි ඊළඟ columns ටිකත් add කරගමු මේ විදියට. ඉතින් ඔය විදියට මම user කියන table එකට අදාළ columns ටිකත් add කරගත්තා. ඉතින් මේ විදිහට තමයි user table එක දැන් view වෙන්නේ. අපි දැන් ඊළඟ question එකට යමු. ඒ කියන්නේ දෙවෙනි question එක. ඉතින් දෙවෙනි question එකේදී කියලා තියෙනවා customers ලගේ සහ suppliers ලගේ gender එක store කරගන්න gender කියලා table එක create කරන්නලු. ඉතින් මේ gender කියන table එක create කරද්දී ඒකේ පළවෙනි column එක විදිහට gender ID කියන column එකක්
හදන්න කියලා තියෙනවා. ඒක ප්‍රයිමරි කී එක දෙන්න කියලා දෙන්න තියෙන්නේ. ඒ වගේම ඔටෝ ඉන්ක්‍රිමන්ට් කරන්න කියලා තියෙනවා. ඉතින් මේකේ ඩේටා ටයිප් එක int විදියට තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි කොලම් එක විදියට gender name කියලා කොලම් එකක් කරන්න ඕන. ඒකේ ඩේටා ටයිප් එක වාචා කියලා දෙන්න ඕනේ. ඒ වගේම length එක 10ක් කියලා දෙන්න ඕනේ. අපි දැන් මේ gender කියන ටේබල් එක ER diagram එකට add කරමු. ඉතින් ඔය විදිහට මම gender කියන ටේබල් එකත් ඇඩ් කරගත්තා ER diagram එකට. මේ විදිහට තමයි gender ටේබල් එක view වෙන්නේ. ඉතින් ඔය විදිහට gender ටේබල් එක create කරගෙන ඉවරයි. අපි දැන් තුන්වෙනි question එකට යමු. ඉතින් තුන්වෙනි question එකේදී අපි කියලා තියෙනවා users ලගේ type store කරගන්න user type කියලා ටේබල් එක create කරන්න. ඒ මේ user type කියන ටේබල් එකෙන් වෙන්නේ user supply කෙනෙක්ද customer කෙනෙක්ද කියලා ඉස්ටෝ කරගන්න එකයි. ඉතින් දැන් මේ user type table එක create කරද්දී ඒක පළවෙනි column එක විදිහට user type id කියලා create කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ ඒක primary key එක කරන්න කියලා තියෙනවා. ඒ වගේම auto increment කරන්න කියලා තියෙනවා. ඒ වගේ මේක data type එක int කියලා දෙන්න තියෙන්නේ. ඊළඟට අපිට user type name කියලා column එකක් කරන්න කියලා තියෙනවා. ඒ වගේම වාචා data type එක වාචා දෙන්න කියලා තියෙනවා. ඒ වගේම length එක 45 දෙන්න කියලා තියෙනවා. ඉතින් අපි දැන් user type table එක ER diagram එකට කරමු මේ විදියට. ඉතින් දැන් මම මේ විදියට user type table එකක් create කරගෙන ඉවරයි. ඉතින් මේ විදියට තමයි user type table එක view වෙන්නේ. ඉතින් අපි දැන් ඊළඟ question එකට යමු. හතරවෙනි question එකේ ඒ කියන්නේ හතරවෙනි question එක හතරවෙනි question එකේදී අපිට කියලා තියෙනවා login details users ලගේ login details store කරගන්න system login කියලා table එකක් create කරන්නලු. ඉතින් මේ system login කියන table එක create කරද්දී ඒකේ පළවෙනි column එක විදිහට login id කියලා column එක add කරන්න කියලා තියෙනවා. ඒ වගේම ඒක primary key එක කරන්න කියලා තියෙනවා. ඒ වගේම auto increment විදිහට තමයි මේක දෙන්න කියලා තියෙනවා. ඉතින් මේකේ data type එක int කියලා තමයි දෙන්න තියෙන්නේ. ඒ වගේම මේකට username කියලා column එකක් add කරන්න කියනවා. ඉතින් ඒකට වාචා 20ක් කියලා තමයි දෙන්න කියලා තියෙන්නේ. ඒ වගේම password එක add කරන්න password කියලා column එකක් add කරන්න කියනවා. ඉතින් මේකේ data type එක වාචා දෙන්න තියෙන්නේ. ඉතින් ඒක වාචා 45ක් කියලා තමයි දෙන්න තියෙන්නේ. අපි දැන් system login table එක ER diagram එකට add කරගමු මේ විදියට. ඉතින් ඔය විදිහට system login කියන table එකට columns ටික add කරගත්තාම ඉතින් මේ විදිහට තමයි system login කියන table එක view වෙන්නේ. ඉතින් අපි ඊළඟ question එකට යමු. ඒ කියන්නේ පස්වෙනි question එක. පස්වෙනි question එකේදී කියලා තියෙනවා users ලගේ address store කරගන්න මේ address කියලා table එකක් create කරන්න. ඉතින් මේ address කියන table එක create කරද්දී මේ පහළ දෙන instruction වලට අනුව තමයි create කරන්න තියෙන්නේ. මේ instruction කියලවත් පළවෙනි column එක විදිහට address id කියලා තමයි add කරන්න තියෙන්නේ. ඒක primary key එක කරන්න තියෙන්නේ. ඒ වගේම auto increment කරන්න තියෙන්නේ. ඉතින් ඒකේ data type එක int කියලා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ no කියලා column එකක් add කරන්න කියලා තියෙනවා. ඒක වාචා 45ක් කියලා දෙන්න කියලා තියෙන්නේ. ඒ වගේම street 1, street 2 කියලා columns දෙකක් add කරන්න තියෙනවා. ඉතින් ඒකට වාචා 45 ගන්න තමයි දෙන්න කියලා තියෙන්නේ. අපි දැන් address table එක create කරගමු. ඉතින් ඔය විදියට ඇඩ්‍රස් ටේබල් එක ක්‍රියේට් කරගෙන ඒකට කොලම්ස් මේ විදියට ඇඩ් කරගත්තා. ඉතින් මේ විදියට තමයි ඇඩ්‍රස් ටේබල් එක view වෙන්නේ. ඉතින් අපි ඊළඟ question එකට යමුද? ඒ කියන්නේ හයිවෙනි question එක. හයිවෙනි question එකේද කියලා තියෙනවා users ලගේ address වලට අදාළ cities එක store කරන්න city කියලා ටේබල් එක ක්‍රියේට් කරන්නලු. ඉතින් city කියන ටේබල් එක ක්‍රියේට් කරද්දී මේ පහළ තියෙන instruction වලට අනුව තමයි ක්‍රියේට් කරන්න කියලා තියෙන්නේ. ඉතින් මේ instruction බලුවත් city id කියලා column එකක් add කරන්න තියෙනවා පළවෙනියටම. ඒක primary key එක කරන්න තියෙන්නේ. ඒ වගේම auto increment කරන්න තියෙන්නේ. ඉතින් මේකේ data type එකත් int. ඉතින් ඊට පස්සේ city name කියලා column එකක් add කරන්න තියෙනවා. ඉතින් ඒකේ data type එක වාචා 45 කියලා තමයි දෙන්න තියෙන්නේ. අපි දැන් ER diagram එකට city table එක add කරගමු. ඉතින් මේ විදියට city කියන table එකට
අදාළ කොලම්ස් ටික ඇඩ් කරගෙන ඉවරයි. ඉතින් මේ විදිහට තමයි සිටි ටේබල් එක view වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මම 31 question එක complete කරගත්තේ.